කොහොමද හැම කෙනෙක් හොඳින් ඉන්නවද? ආමේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා මේ ලස්සන අවස්ථාව ස්වාමීන් වහන්සේ දුන්න නිසා. ඉතින් විශේෂයෙන්ම සජීවීව නරඹන හැම කෙනෙක්ද ගැනම මම සන්තෝෂ වෙනවා. ඒවද පිළිගන්නවා. මම දන්නවා මේ වෙනකොට ගොඩක් අය මේ සජීවීව නරඹනවා. ඒ වගේම හොංකොං මගේ සභාව නිරතුරුව යාත්‍නාවේදී සිටිනවා. ඉතින් මම හොංකොං සභාවේ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ අය සමහර අය මේ ගමන ගැන නිරාහාරව එය යාත්‍නා කරනවා. ගොඩක් අය විවිධ රටවල් වල අය යාත්‍නා කරනවා. ඒ වගේම ධෛර්යමත් කිරීමේ වචනේ වෙලා තියෙන ඒ සෑම කෙනෙකුටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මේ සභාවේ ගොඩක් අය ධෛර්යමත් කිරීමේ වචනේ වෙලා තිබෙනවා. ඒ වගේම දකින්ට ඕනෑ කියලා තිබෙනවා. ඔන්න මම දැන් ඉන්නවා, ඔබට දකින්න පුළුවන්. ඉතින් ඒ සියල්ල සමගම මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබගේ දේවගැතිතුමාට මේ අණගිඩ ප්‍රස්තාව ලබා දුන්න නිසා. ඒ වගේම එතුමගේ භාර්යාවටද අපි ස්තුතිවන්ත වෙනවා. අපි හොඳ අප්‍රසන්නයි ඔබගේ පූජකතුමයි ඔබගේ භාර්යාවයි නිසා. අද මම ඔබ සමග බෙදා ගන්න යන්නේ ඉතාම සරල මාතෘකාවක් යටතේ දෙයක්. සමහර අය මේක අහන්න කැමති ඇති, සමහර අය මේක අහන්න අකමැති ඇති, සමහර අය මේ කහනකොට ඔබ සමහරලාට දුක් වෙන්නට යාවි. ඒක තමයි ප්‍රේමය. ප්‍රේමය කියන එක ඉතාම වැදගත් දෙයක්. සභාවක් රඳාපවතින්නේ, අපි එකිනෙකා අතර සම්බන්ධකම් පවත්වන්නේ ප්‍රේමය නිසායි. ප්‍රේමය නැති තැන යක්ෂයා පිලුම් ගහනවා. ඒ වගේම ප්‍රේමය නැති තැන ප්‍රශ්න පිලුම් ගහනවා. ඒ කියන්නේ ප්‍රශ්න වැඩි. ප්‍රේමය තියෙන තැන ප්‍රශ්න ගොඩක් අඩුයි. ප්‍රේමය තියෙන තැන වෛරය, ක්‍රෝධය, ඉරිෂ්‍යා බොහෝ දේවල් අපිට නැති වෙලා යන්ට යනවා. ඉතින් ගොඩක් අය හරි කැමති ප්‍රේමය ලබන්න නේද? අපි හැමෝම කැමති ප්‍රේමය ලබන්න. හැබැයි ගොඩක් වෙලාවට අපිට අමාරුම දේ තමයි ප්‍රේම කරන එක. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනෑ ප්‍රේමය ලැබනවා විතරක් නෙවෙයි, අපිට පුළුවන් වෙන්න ඕනෑ අනිත් අයට ප්‍රේම කරන්න. මොකද ඒක තමයි යේසුස් වහන්සේ අපිට උගන්වලා තිබෙන්නේ. මේ ස්වභාවය තුළ ප්‍රේමය නැත්තං මේ ස්වභාව නිකම්ම නිකං ආයතනයක් පමණක් වෙන්න යනවා. අද ලෝකයේ තිබෙන ගොඩක් ස්වභාවවලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ ස්වභාවන් වල ප්‍රේමය හීන වෙලා තිබෙනවා. ගොඩක් ස්වභාවන් වල ප්‍රේම කරන්නේ තනතුරු වලට, බඩු බායරාදිය වලට, ලයිටින් වලට, සංගීත භාණ්ඩ වලට, එහෙම නැත්නම් වෙන වෙන දේවල් වලට. නමුත් මිනිස්යන්ට තියෙන ප්‍රේමය අඩු වෙලා තිබෙනවා. ඒ නිසා ස්වභාවන් අද බාගෙට වියලිලා නැත්නම් මැරිලා තිබෙනවා. ඉගෙන මම කියේ සමහර අය කැමති වෙන්නේ නැති වෙයි මේ වහන්න. නමුත් මේක තමයි ඇත්ත, මේක තමයි සත්‍ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මතෝ 24 වෙනි පරිච්ඡේදයේ අන්තිම කාලය ගැන කියනකොට කිව්වා බොහෝ පුදුම දේවල් සිද්ධ වෙන්න යනවා. හැබැයි ඒ අතර සිද්ධ වෙන භයානක දෙයක් ගැන උන්වහන්සේ කිව්වා. ඒ තමයි ප්‍රේමය හීන වෙන්න යනවායි කියලා. අපි ජීවත් වෙන අන්තිම කාලේ, මේ අන්තිම කාලේ ප්‍රේමය අද ගොඩක් අයගේ ජීවිතවලින් ඈතට ගමන් කරමින් තිබෙනවා. සභාවන් වල පවා බොහෝ වෙලාවට ප්‍රේමය ඈත් වෙමින් තිබෙනවා. මේක මගේ දේශනාවේ මැද හරියා යුතු දෙයක්. නමුත් ආත්මෙන් වාසේ මුලදිම මගේ සිතේ තැබුවා මේ ප්‍රේමය පටන් ගන්න ඕනේ මෙතනින්. ඉයල සිට පාලට ප්‍රේමය ගලාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ මගෙන් මම නායකයා, මම ප්‍රේම කරන්න ඕනේ. මගේ යටතේ ඉන්න නායකයව ප්‍රේම කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඇදවිලිවන්තයන් ගෙන්ඩ යන්නේ. මම මෙතන ඉඳන් මම ඔබට දේශනා කරන්න මට ලේසි. හරි ලේසි දේශනා කරන්න. ඕන කෙනෙකුට දේශනා කරන්න පුළුවන්. ගානා කරන කෙනා අමාරුයි. නෝ දේශනා කරන්න ලේසි. හැබැයි ප්‍රේම කරන එක අමාරුයි. මගේ ස්වභාවයේ දේ මේ පටන් ගන්නේ 10:30. හැබැයි සෙනගෙන්නේ උදේ 8ට. සමහර අය 7ටත් වෙනවා. ගෙදර යන්නේ රෑ 10ට විතර. 9:00 10 විතර වෙනවා.
ඉතින් ඒ අය කන්නේ බොන්නේ නිදාගන්න එක විතරයි නැත්තේ, කන්නේ බොන්නේ රණ්ඩු වෙන්නේ කෝල් කරන්නේ ඔය ඔක්කොම කරන්නේ සභාව ඇතුළත. ඉතින් ඔය සභාව ඉවර වෙලා යනකම්ම මම සභාව තුළ ඉන්නවා. ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒ මම දැකලා තිබෙනවා ඒ අයට මොනවද ඕන කියලා. එයාට ඕනේ නැහැ මගේ ලොකු දේශනාව. මම දැකලා තිබෙනවා මගෙන් ඕනේ නැහැ එයාට ලොකු දේව ධර්ම ඉගැන්වීම. මම දැකලා තිබෙනවා මගෙන් ඕනේ නැහැ එයාට ලොකු දේවල්. නමුත් ඒ අය බලාපොරොත්තු වෙන්නේ ආදරේ, ප්‍රේමේ. ආදරේ කරන්න ඕනේ මිනිස්සුන්ට. විශේෂයෙන් විදේශගතව සිටින බොහෝ අය මේ ස්ථානේ මෙතන ඉන්නේ ගොඩක් අය. තමගේ රටේ නෑදෑයන්ගේ, ස්වාම පුරුෂයන්ගේ, භාර්යාවගෙන්, දරුවන්ගෙන් ඈත් වෙලා. අද ලංකාවට වැඩිම විදේශ විනිමයක් එන්නේ ඔබලගේ. ඉස්සර තමයි තේ රබර් පොල් ආවේ, වලින් ආදායම ආවේ. දැන් ඔබලගේ. නමුත් අද විදේශගත වෙන ඔබලා වගේ අයට තමයි මගේ භාෂාවෙන් කිව්වොත් කුඩම් මගේ සැලකිලි තිබෙන්නේ. දෙවියන් ස්තුති කරන්න ඕනේ මේ වැනි සභාවක ස්වාමීන් වහන්සේ දීලා තිබෙන නිසා. ඔබට රැකවරණයක් තිබෙනවා. ඔබගේ පවුල ආරක්ෂා කරගන්න ස්වාමීන් වහන්සේ මේක හොඳ තෝතැන්නක් කරලා තිබෙනවා. මගේ සභාවේ සිටින සියලු දෙනාටම මම ගොඩක් ආදරය කරනවා. එයයි මට ආදරය කරනවා. මම එනකොට සමහර අය අඬනවා. සමහර කෝල් කරලා කියනවා අනේ පාස්ටර් මට වාවන්නේ නැහැ ඔය අනේක. මම කිව්වා මම යන්නේ දවස් ගානකට. මම ඉක්මනට එනවානේ. ඒක තමයි මගේ දෙවෙනි පවුල. මම මම ගැන කියනවා නෙවෙයි. මිනිසුන්ට ඕනේ ප්‍රේමය. අපිට ලොකු දැනුමක්, ලොකු දේව ධර්මයක්, ලොකු දේවල් ඒවා අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ප්‍රේමය නැත්තම් ඒ සියලු දේවල් නිෂ්ඵලයි. මතේ 24 කියන්නේ ප්‍රේමය හීන වෙනවා. එහෙනම් ප්‍රේමය මේ ලෝකයේ තුල රඳාපවතින්නේ යන්නේ කොහෙද? සභාව තුල. සභාව තුල තියෙන ප්‍රේමය දැකලා තමයි මිනිස්සු සභාවට එන්නේ. මගේ සසයි දේශනාව අන්තිම කොටස උඩට එනවා, උඩ කොටස අන්තිමට යනවා. ඔබේ සභාව, මේ සභාව ප්‍රේමයේ සභාවක් වෙන්නට අවශ්‍යයි. මේ සභාව ප්‍රේමයේ සභාවක් වෙනකොට මේ අවට ඉන්න බොහෝ මිනිස්යන් මේ ස්ථාන්ට එන්න යනවා. ඒ හාස්කම් නිසා නෙවෙයි. හාස්කම් ඕන තරම් තියෙනවා. මම ලෝකෙ දැකලා තියෙන ඕන තරම් හාස්කම්. හාස්කම් කරන එක ලොකු දෙයක් නෙවෙයි. ආදරය කරන එකයි අමාරු දෙය. හාස්කම් පස්සේ යන්න අවශ්‍යතාවයක් නැහැ. ආදරේ පිටිපස්සේ යන්න. මේ සභාව තුළ ආදරය කරන මිනිස්සු සෙනගක් සිටිනවා නම්, ආදරය කරන නායක නායිකාවන් සිටිනවා නම් මේ සභාව තුළ හාස්කම් වෙන්න යනවා. හැබැයි ප්‍රේමය නැතුව අපි හාස්කම් කරන්න ගියොත් එතන කවදාවත් හාස්කමක් වෙන්න යන්නේ නැහැ. ඒ හාස්කම ලබાવી ඒ මිනිස්යා යන්න යාවි පිටර සොදරෙන්. ඇයි? ප්‍රේමය නැති නිසා. ඒක නායකයාට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපි හැම කෙනෙක් තුළම ඒ ප්‍රේමය තිබෙන්නට අවශ්‍යයි. ඒකනේ මං කිව්වේ සමහර අය කියයි පාසමට හිතරි දෙයි, සමහර අය කියයි පාස හොඳයි කියලා. නමුත් මේක තමයි ඇත්ත. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා, අපි බලමු ස්වාමීන් වහන්සේගේ වචනේට. යොහන් කියන පොතට 3 පරිච්ඡේදයට 16 පදයට. අපි හැමෝම කියමුද සද්දනගලා? අපි කියමු දෙකට. බයිබලේ නැතුනොත් මේකේ තියෙන ස්ක්‍රීන් එකේ කියමුද? 1, 2, 3. මේක තමයි මුළු බයිබලේම කෙටි කරලා ගත්තොත් තියෙන්නේ. මේක තමයි
මුළු බයිබලේම ප්‍රේම කතාවක්. හොඳද? මුළු බයිබලේම මේක පදයකින් විග්‍රහ කරනවා නම් මේක තමයි පදය. යොහන් 3:16. මුළු බයිබලේම තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන. යොහන් 3:16 කතා කරන්නේ ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක කියලා. පළවෙනියට කියන්නේ, අපි ඊළඟ ස්ලයිඩ් එකට යමුද කරුණාකරලා. ඊළඟ ස්ලයිඩ් එක. සුවකේ ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. මේකට කියන ආගාපේ ප්‍රේමය කියලා. දෙවියන් වහන්සේගේ ප්‍රේමය. දෙවියන් වහන්සේ කොහමද අපිට ප්‍රේම කරුවේ? උන්වහන්සේ ස්වර්ගයේ අතහැරලා මිනිස්කයක් රැගෙන උන්වහන්සේ මහ පොළොවට ආවා. මේවා කියන්න ලේසි, නමුත් හරි අමාරු කදයක්. නමුත් දෙවියන් වහන්සේ ඒ දෙය කරා. ඒ කියන්නේ උන්වහන්සේ ස්වර්ගයේ අතහැරලා උන්වහන්සේ මහ පොළොවට ආවා. ඇයි ඒ? ඔබත් මාත් වෙනුවෙන්. මොකටද? අපිට තියෙන ආදරය නිසා. අවුරු අද මේ මොහොතේදී ඔබ කවුරු හරි ඉන්නවා නම් ආදරේ පරාජය වෙලා, ඔබ කවුරු හරි සිටිනවා නම් ඔබ සිත වේදනාවට පත් වෙලා, ඔබ කලකිරිලා බාධාරියට පත් වෙලා, මතක තබා ගන්න. මව පියා ඔබ අත්හැරලා යන්න පුළුවන්. ඔබගේ බිරිඳ අත්හැරලා යන්න පුළුවන්. ස්වාම පුරුෂ අත්හැර දරුවන් අත්හැරලා යන්න පුළුවන්. ඒ වුණ අත්දැකීම් තියෙනවා අපේ සමාජයේ. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය කවමදාක්වත් වෙනස් වෙන්නේ නැහැ, නැති වෙන්නේ යන්නේ නැහැ. එනිසා අපි මතක තබා ගන්න ඕනේ. සමහරු කියනවා මේ ලෝකේ කවුරුත් මට ප්‍රේම කරන්නේ නැහැ කියලා. සමහර ජීවිතේ නැති කරගන්නවා. මම ඔබට කියනවා, මේ ලෝකේ කවුරු නැති වුණත්, කවුරු ඔබට ආදරේ කරවෙ නැතුණත්, අවශ්‍යම කෙනා ඔබට ආදරේ කරනවා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හොඳද? දෙවියන් වහන්සේගේ ඒ ආදරේ උන්වහන්සේ පෙන්වුවේ, උන්වහන්සේ ස්වර්ගයේ අපහැරලා මේ ලෝකට ආපු නිසා. ඔබ විතරක් හිටියනම් ඒත් උන්වහන්සේ මේ ලෝකෙට එනවා. ඒ ආදරේ මේ ලෝකේ ආදරෙත් අතර තියෙන වෙනස තමයි. ලෝකේ ආදරේ නිතරම හොයන්නේ ලස්සන පෙනුම, තනතුරු, හැකියාවන් තියෙන අය. ඒවට ඒවත් තිබුණොත් ගොඩක් වෙලාවට ආදරේ කරાવી. නමුත් යේසුස් වහන්සේගේ ආදරේ වෙනස තියෙන්නේ, ඔබ දුප්පත් වුණත් ඔබ පෝසත් වුණත්, ඔබ කුමන තත්වයක හිටියත් උන්වහන්සේගේ ආදරේ එසේම තියෙන්න යනවා. ඔබ දැකලා තියෙනවනේ චිත්‍රපටිවල, සංගීතවල, ඈ ලස්සන ගෑනු ළමයිගේ පොත වැටුණොත් පිරිවිල මේ අරගෙන පොත දෙයිවි. ඈ වයසක ආච්චි කෙනෙක්ගේ පොතක් වැටුණොත්, බල්ල සල්ලි ටිකක් වැටුණොත් කවුරු තරම් දේ සමල්ලට නැති වේවි. එක ඩ්‍රයිවර් කෙනෙක්, එක සහෝදරයෙක් වැඩ කරුවා එක ස්වාමීවරුකට. ඒ ස්වාමියා හරි තරුණ කෙනෙක්. ඉතින් හැමදාම ක්ලබ් වලට යනවා. ඉතින් මේ තරුණයා තමයි එළවගෙන යන්නේ වාහනේ. ඉතින් ඔව් ගියාපුවාම ගොඩාක් ගෑනු ළමයි එයා කාර් එක වටේ කරකිලා hina වෙනවලු, සෙල්ෆි ගම්මු කියනවලු, නොයිකුත් දේවල්. ඉතින් මේ ඩ්‍රයිවර් දවසක් මේ ස්වාමියාට කිව්වලු, බලන්න ඔයා හරි වාසනාවන්තයි. බලන්න කොච්චර ගෑනු ළමයි ඔයාට ආදරේ කරනවද, මට නෑනේ කියලා. පහුවෙන්දා ඒ ක්ලබ් එකට යනකොට මේ ස්වාමියා කිව්වා, ඔබගේ ඩ්‍රයිවිං යුනිෆෝම් එක මට දෙන්න, ඔයා මගේ ඇඳුම ඇඳගෙන ඔයා ඒ සීට් එකේ යන්න, මම ඩ්‍රයිවර් සීට් එකේ ඉන්නම් කියලා. දැන් ස්වාමියා එළවගෙන යනවා ආර්ය ස්වාමියා වෙලා. ක්ලබ් එක ගාවට ගිය, වෙන ක්ලබ් එකක් ගාවට ගියාට පස්සේ අර සුපුරුදු පරිදි ගෑල්මයි වට වෙලා ෆොටෝ ගන්නවා, සෙල්ෆි ගන්නවා. ආර්ය එකවට කාර් එක නැගලා යනක මං කිව්වා, දැක්ක නේද? එයා ප්‍රේම කරන්නේ මට නෙවෙයි, මගේ BMW කාර් එකට, මගේ සල්ලි වලට, මගේ තනතුරට, මගේ වස්තුවට තමයි එයාට ආදරේ කරන්නේ. අද ලෝකෙ මේ වගේ. ඔබ විවාහෙන්ට ඉන්නවා නම් ඔබ මොනවද කලින්ම බලන්නේ? යාට ගෙයක් තියෙනවද? වාහනයක් තියෙනවද? ඉඩමක් තියෙනවද? මේ රටේ පදිංචි කෙනෙක්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආදරේ මේ ලෝකෙ ආදරයට වඩා 100%ක් වෙනස්. මේ ලෝකෙ තියෙන හැම කෙනෙකුගේම ආදරේ වෙනස් වෙනවා. මම දැකලා තියෙනවා මව්වරුන්ගේ ප්‍රේමය හැවුණ දරුවන්. මම දැකලා තියෙනවා ස්වාම පුරුෂයන්ගේ භාර්යාවන්ගේ ප්‍රේමය හැවුණ අය, සහෝදර සහෝදරියගේ ප්‍රේමය අහිමි වුණ අය, අනාථ නිවාසවල ඉන්න සමහර ළමයි. හැබැයි යේසුස් වහන්සේගේ ප්‍රේමය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ ප්‍රේමය හැමදාම තිබෙන්නට යනවා. මිරිඟුව පස්සේ යන්න එපා. ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරවුවොත් අනිත් සියලු දේවල් හරියන්ට යනවා.
සමහර අය තමගේ ලෞකික දේවල් තමුන්ට නැති වුණාම සමහරලාට දෙවියන් වහන්සේ කිනුත් ඇත් වෙනවා. අයියෝ මම මෙච්චර යාත්‍නා කරා මට මේ දේ හම්බුන්නේ අර දේ හම්බුන්නේ නැහැ කියලා. මාව උනන්දු කරනවා. ලෞකික දේවල් අද තියලා නැති වෙවි. හැබැයි ඔබ යේසුස් වහන්සේගේ ප්‍රේමය ඔබ බාරගත්තොත් ඔබගේ වටා තිබෙන බොහෝ දේ ඔබට ලැබෙන්න යනවා. ඔබ ආශිර්වාද ලබන්න යනවා. අද අපි ඒ දෙපැත්ත මාරු කරගෙන තිබෙන්නේ. යේසුස් වහන්සේගේ ප්‍රේමය හොයනවා වෙනුවට යේසුස් වහන්සේගේ ආශිර්වාද හොයනවා. යේසුස් වහන්සේගේ ආදරය හොයන්න මාසි ගන්න. යේසුස් වහන්සේට ආදරය කරන්න. ඒ ආදරය ඔබේ ජීවිතයට බාර ගන්න. ඉබිට අනිත් දේවල් හරියන්නට යනවා. අපි මොනවද කරන්නේ? අපි කරන දේ තමයි දෙවියන් වහන්සේගේ ආදරය අපි හොයන්නේ. අපි උන්වහන්සේගේ වස්තුව හොයනවා. එතකොට අපිට හැමදාම වේස තමයි තියෙන්න යන්නේ. හැමදාම දුක තමයි තිබෙන්න යන්නේ. ඇයි අද ඇවිල්ලා පාසල් මනින්දර කියලා ඔබ යාත්‍නා කර ගන්නවා, දකුණු කකුල හරියනවා, සුවය ලැබෙනවා, ඔබ හෙට එනවා මම්මතට දෙනවා කියලා, මම්මත සුවේච්ඡාම් කියන ඔළුවේ අමාරු තියනවා කියලා. මේක ඉවරයක් නෑ. ඔබ ගිහිල්ලා ඇති මිනි කනත්ත වලට නේද? ඕකට අපිත් යනවා දවසක. ඒක ලඩි හයක් යට වලක අපි වැළලෙනවා. අපි මරණ මංචයකට යනතුරු මේ ජීවිතේ නැවති ප්‍රශ්නපත්ත අපි පුරවපුරව ඉන්නවා. සතුටු වුණ කෙනෙක් නෑ. දෙමව්පියෝ සතුටු වෙනවා, මහන්සි වෙනවා අනේ දරුවන් සතුටු කරන්න ඕනේ කියලා. ඒ වගේ දරුවෝ දවසක දෙමව්පියන් වුණ දවසේදී ඒ දෙම දරුවෝම කියනවා අනේ අපි මේ මහන්සි වෙන අපේ දරුවන් වෙනුවෙන් කියලා. ඒ අයගේ දරුවනුත් දවසක කියනවා අනේ අපිත් මහන්සි වෙන්නේ මගේ දරුවන්ට. අන්තිමේදී කවුරු සතුටු වෙන කෙනෙක් නැහැ. ඔක්කොම ජීවිතේ නැවති ප්‍රශ්නපත්තේ පුරවපුරව ඉන්නවා. ඔබටත් මටත් මේ ජීවිතේ විඳින්න ඕන නම්, භුක්ති විඳින්න ඕන නම් විඳවන්නේ නැතුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරයෙන් පූර්ණ වෙන්න. ඒ ආදරේ මුළු හදවතම ඔබ පුරව ගන්න. ඒ ආදරය ඔබගේ ජීවිතය වෙනස් කරන්න යනවා. ඒකයි මේ යොහන් 3:16 කියන්නේ, ඒකජාතක පුත්‍රයා දෙනතරම් ලෝකයට ප්‍රේම කරවුවා. උන්වහන්සේ තමාගේ ඒකජාතක පුත්‍රයා දෙනතරම් ලෝකයට උන්වහන්සේ ප්‍රේම කරා. ඒ ප්‍රේමය අනුකම්පාවට එහා ගිය ප්‍රේමයක්. ඒ ප්‍රේමය ධර්මිෂ්ඨකම අධර්මිෂ්ඨකමට එහා ගියා වූ ප්‍රේමයක්. ඒ ප්‍රේමය කිසිම තරාතිරමක් උස් පහත් ભેදයක් බලන්නේ නැහැ. වාතාවරණයක් බලන්නේ නැහැ. ඒ සියල්ලට වඩා ඉහළින් තිබෙනා වූ ප්‍රේමයක්. එනිසා මේ උදෑස මේ දාවලේ මම ඔබ උනන්දු කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ අගාපේ ප්‍රේමයට ඔබ ඇතුල් වෙන්න. ඒ අගාපේ ප්‍රේමයට ඇතුල් වුණාම මේ සභාවේ සින සීල ඇදීලිවන්තයන් විතරක් නෙමෙයි, මේ සභාව තුළ මහත් දේ සිද්ධ වෙන්න යාවි. මේ සභාවේ මෝස්සෙනගා සිටින්ට යාවි. බොහෝ හාස්කම් සිදු වෙන්න යාවි. ඇයි? ක්‍රිස්තුස් වහන්සේ මේ ස්ථානයේ ක්‍රියා කරන්නට යනවා. හැම කෙනෙක් තුළම ඒ ප්‍රේමය තිබෙන නිසා, හැම කෙනෙක් තුළම උන්වහන්සේ ක්‍රියා කරන නිසා. ආමේන්. ඊළඟ කොටසේ කියනවා උන්වහන්සේ ඇයි අපිට ආදරය කරන්නේ. දෙවෙනි ස්ලයිඩ් එකේ කියනවා එසේ කලේ උන්වහන්සේගේ අදහන සෑම දිනාම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිස. උන්වහන්සේ අපිට ආදරය කරන්නේ අපි විනාශ නොවන පිණිස. විවාහ ජීවිතයක් දිහා බලපුවාම විවාහ ජීවිතයක භාර්යාව බෝරුව ගාවට එනකොට, එහෙම නැත්නම් අල්තාරේ ගාවට ආපුහම කියනවා දුකේදී සැපේදී මරණයෙන් අපි වෙන් වෙන තුරු අපි එකට සිටින්න යනවා. ඒ කියන්නේ භාර්යාව ස්වාමි පුරුෂයාට බාර වෙනවා, ස්වාමි පුරුෂයා අපරොන්දු වෙනවා ඇයව රැක බලා ගන්නට. එතනදී භාර්යාව බලාපොරොත්තු වෙන ස්වාමි පුරුෂයාගේ රැකවරණය, ඒ ප්‍රේමයේ තුල රැකවරණේ තිබෙනවා, සැපීම තියෙනවා, සියලු දේවල් ඒ ප්‍රේමයේ තුල තිබෙනවා. ඒ සැබෑ ප්‍රේමයේ තියෙනකොට ඒ පවුල කවදාවත් කැඩෙන්න යන්නේ නැහැ. ඉතින් මේ ස්ථානයේ යස් දෙවියන් වහන්සේ කියන්නේ මම නුඹලට ප්‍රේම කරන්නේ නුඹලා විනාශ නොවන පිණිස. මම කෙටියෙන්ම කිව්වොත් අද ලෝකේට වෙලා තිබෙන්නේ අන්න ඒකයි. ඇයි? අද ලෝකයේ තුල ප්‍රේමයේ හීන වෙමින් යනකොට, සබාවන් වල ප්‍රේමයේ හීන වෙමින් යනකොට, පවුල තුල ප්‍රේමයේ හීන වෙමින් යනකොට එතන තිබෙන්නේ විනාශය. අද බලන්නකෝ අද පවුල් ජීවිත දියා. අද පවුල් ජීවිත කොච්චර තුවාලත් එක්ක ගමන් කරනවද?
අද කොච්චර ස්වාමි පුරුෂයන් භාර්යාවන් අතර ප්‍රශ්න, දරුවන් අතර ප්‍රශ්න තිබෙනවද? ඇයි? අර ලෞකික අතරින් තිබෙනා වූ ප්‍රේමය තොන්ට නැති වෙලා. ඉස්සර අම්මයි තාත්තයි දරුවනි ඔක්කොමලා එකට කෑම මේසේ ඉඳගෙන කෑම කෑවා. මතකද ඔබට? ඈ පවුලක් වශයෙන් එකට වාඩි වෙලා කෑම කෑවා. අද ලංකාවේ ගොඩක් වෙලාවට පවුලට එකට ඉඳලා කෑම කන්න වෙලාවක් නැහැනේ. සෝපයකේ තමයි අම්මා ඉන්නේ ගොඩක් වෙලාවට. මහත්තයා එනකොට අන්න කෑම බෙදලා තියනවා මේසේ කන්න කියලා කියනවා. දරුවා එනකොට ආ පුතේ දැන් දෙන්නේ ඈ වොෂර් දාගෙන කන්න කියනවා. ඉතින් පස්සේ දරුවා මොනවද කරන්නේ, මාත්‍ය මොනවද කරන්නේ කවුරුත් දන්නේ නැහැ. ඇයි? සමහරට භාර්යාවයි ස්වාමි පුරුෂයයි දෙන්නම චෝපයකේ වාඩි වෙලා කෑම කනවා. එක්කෝ පිණි බලනවා, එක්කෝ දෙවෙනි නිම බලනවා, එක්කේ ආදරේ උසයිද පාදරේ පාතයිද බලනවා. ඈ ඔව ඔක්කොම බලලා ඇස් දෙක බාගෙට මෙච්චහම ගිල්ල නිදා ගන්නවා. යාත්‍නාවක් නැ, බයිබලයේ කියවලා නැ, ඩිවෝෂන් එකක් නැ දරුවොත් එක්ක. එතකොට රැට දකින්නේ මොනවද? අර දෙවෙනි නිමේ තිබෙන ප්‍රේම. වයසක මම කියන්නේ නරකයි කියලා. වයසක අය පවා දෙවෙනි නිම බලනවා. මගෙන් ඒක කියනවා පාස්ටර්. අද ලංකාවේ හරි ප්‍රසිද්ධම නාට්‍ය දෙවෙනි නිමනේ. පුදුමයිනේ පාස්ටර් බලන්නේ නැත්තේ. මොකද කියලා මයින් ආනවා. ඉතින් ඒ මෙගා නාට්‍ය මෙගා ප්‍රශ්න ගොඩක් අපේ පවුල්වලට ගිනල්ලා තියෙනවා. ඒක තමයි ඇත්ත. නාට්‍ය වලට විරුද්ධ නැහැ. නමුත් ඒක තමයි සත්‍යතාවය. අද මොනවද ප්‍රේම කරන්නේ? ප්‍රේම කරන්නේ ටීවී එකේ තියෙන දේවල් වලට, දරුවා ප්‍රේම කරනවා ෆෝන් එකට, කම්පියුටරේට, මාත්‍යා ප්‍රේම කරනවා ෆේස්බුක් එකට, නැත්නම් තව කොහේ හරි. බිරිඳ කම්පියුටරේ ඉන්නවා. ඉතින් මහත්තයා බලනවා මගේ බිරිඳ එක කතා කරන්න බෑ. මොකද නාට්‍ය වලනේ රෑ 12:00 විතර වෙනවනේ ලංකාවේ. සිංහල නිවුස් ඉවරුණාට පස්සේ දිගටම යනවා. සිදුව කින්ද කොයිද පටන් ගන්න, දෙවෙනි නිමිට ගිහිල්ලා දෙවෙනි නිමෙන් මාලිගාවලට ගිහිල්ලා ඔක්කොම ඉරේට ඉවරයි. ඒතර මහත්තයා මොනවද? මහත්තයා තනියෙන් ඉන්නේ. ඉතින් මහත්තයා නිකන් ඉන්න බෑනේ. මහත්තයා ඊට පස්සේ කාරු හරි එකක් අල්ලගෙන චෙක් කරනවා. ඇයි? ගෙදර තියෙන තරුව ටීවී බලනවා. එයාට ඉතින් ඔෆිස් එකේ ඉන්න තරු මතක් වෙනවා. ඒ එතකොට ඒක එක්ක කතා කරනවා. ඊට පස්සේ පවුල් කිය මේවා ඉනා වෙන්න ඕන දේවල් තමයි. මේ දේවල් නිසා අද ගොඩක් අය තුල තනිකම බාලුව ප්‍රශ්න ගොඩාක් උන්ගේ ජීවිතවලට ඇවිල්ලා තිබෙනවා. ඇයි? අර පවුල තියන තුල ඒ ආදරේ නැහැ නේද? ආදරේ කරන්නේ වෙන දේවල් වලට. ඒ වගේ තමයි අපි දෙවියන් වහන්සේ, අපේ මේ විශ්වයේ දෙවියන් වහන්සේ, අපි හැමෝගේම පියාණන් වහන්සේ, අපි හැමෝගේම දෙවියන් වහන්සේගේ ආදරයෙන් අපි අයින් වෙනකොට විනාශය තමයි එතන තිබෙන්න යන්නේ. අද ලෝකයට සිද්ධ වෙලා තිබෙන්නේ ඒකයි. ඇයි අද මිනිස්සු මොකක් පිටිපස්සේ දුවගෙන යන්නේ? අද මිනිස්සු ආගමට දහමට එහෙම නැත්නම් ආධ්‍යාත්මික ගුණවගාවක් හොයනවට වඩා මොනවද හොයන්නේ? භෞතික දේ. ගොඩක් අය ඇයි ආගමික ස්ථානවලට යන්නේ? ඔබ හොයලා බැලුවොත් ගොඩක් අය යන්නේ දෙවියන් වහන්සේට තියෙන ආදරයට වඩා ඔවුන්ගේ අවශ්‍යතා සපුර ගන්න. මේක තමයි ඇත්ත. ප්‍රශ්නෙට විසඳුම, අරකට විසඳුම, මේකට විසඳුම මම ඔබට කියන්නම්. ඒවා ඕන, ඒක හොඳයි. නමුත් දේසුසංශයට ආදරය කරන්න පටන් ගන්න. එවිට ඔබ විනාශ වෙන්න යන්නේ නැහැ. එවිට ඔබගේ පවුල විනාශ වෙන්න යන්නේ නැහැ. එතකොට ඔබගේ දරුවන් විනාශ වෙන්න යන්නේ නැහැ. එතකොට මේ සියලු දේවල් ආරක්ෂා වෙන්නට යනවා. මොකද අපි රිවර්ස් එකට යන්නේ. පැහැදිලි. මතේ 24 වෙනි පරිච්ඡේදේ උනාසේ පැහැදිලිව කියලා තිබෙනවා. අන්තිම කාලේ ප්‍රේමය නැති වෙන්න යනවා. සබහව තුලේ ප්‍රේමය තියෙන්න ඕනේ. පිළිගැනීමේ දෙදෙනාගේ ඉඳන් මේ පුල්පිට් එක ගාවට එනතුරු හැම කෙනෙක් තුලම ඒ ප්‍රේමය ප්‍රීතිය යන්න ඕනේ. සමහරු කියයි පාස්ටර් මම ප්‍රේමේ නිසානේ කන්න ටිකක් දෙනවා අරක දෙනවා මේ කන්න බොන්න ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. ප්‍රේමේ තියෙනවා නම් අපේ ආත්මයට දැනෙනවා මෙතන ප්‍රේමයක් තියෙනවා කියලා. ඔබ හිනා වුණත් නැතත් ආත්මයට දැනෙනවා ඒ ප්‍රේමය එතන තිබෙනවා කියලා. වැළඳගත්තේ නැතත් ඒ ප්‍රේමය එතන තියෙන බව උන්ට දැනෙනවා. මිනිස්සු ඇදෙනවා එතෙන්ට. ඇයි? දන්නවා මෙතන ප්‍රේමයක් තිබෙනවා කියලා.
එවිට අපි නිකං යාත්මා කරත් මිනිස්සු සුවය ලබන හාස්කම් සිද්ධ වෙන්න යනවා. ප්‍රේමය. ඒ ප්‍රේමය තිබෙනවා නම් අපි කවදාකවත් විනාශ වෙන්න යන්නේ නැහැ. අපි තුල මහත් දේවල් සිද්ධ වෙන්නට යනවා. අපි හැමෝම ආමෙන් කියමුද? ආමෙන්. හලෙලූයා. ඊළඟ එක කියනවා, උන්වහන්සේ අපිව ගලවන පිණිස උන්වහන්සේ ආවා. මොනවා කරන පිණිස? එක ස්ලයිඩ් එකක් ඇති. විනිශ්චය කරන පිණිස නොව, ඊළඟ එක කරන කොට අපි ගලවන පිණිස. මම අර කලින් කිව්වා වගේ උන්වහන්සේගේ ප්‍රේමයට අපි ඇතුල් වුණාම අපි ගලවනු ලබනවා. මොනවද? සියලු දේවල් වලින්. මගේ ජීවිතේ මම කවදාවත් යාත්‍නා කරලා නැහැ. මගේ අවශ්‍යතාව වෙනුවේ තවර ඔබ කියයි පාස බොරු කියන්න එපා කියලා. ඔබ එහෙම හිතනවා නම් ප්‍රශ්නයක් නැහැ. මම යාත්‍නා කරලා නැහැ මගේ අවශ්‍යතාව වෙනුවේ. හැබැයි මම මුළු හදවතින්ම මම උන්වහන්සේට ආදරය කරනවා. ඒ ආදරය මට ආශිර්වාද කරනවා. මම උන්වහන්සේට ආදරය කරනකොට උන්වහන්සේ දන්නවා මගේ පුතාට මොනවද ඕන කියලා. උන්වහන්සේ දන්නවා මගේ පුතා හොයන්නේ මගේ පොකට් එක නෙවෙයි. උන්වහන්සේ දන්නවා මගේ පුතා හොයන්නේ මගේ ආදරේ. ඒ නිසා උන්වහන්සේ අවශ්‍ය දේ උන්වහන්සේ සපයනවා. මට එකක් මිස් වුණා. අකිකරු පුත්‍රයාගේ කතාවේ අකිකරු පුත්‍රයා තාත්තගේ ආදරේ වෙනුවට ගත්තේ වස්තුව. වස්තුව අරගෙන පුතා ගියා. මොකද පුතාට උනේ? ආ සද්දේ මදිනේ. පුතා විනාශ වුණා. මොකද්ද හෙව්වේ පුතා? තාත්තගේ පුතා. ඈ වස්තුව. ඒ වස්තුව අරගෙන ගිහිල්ලා පුතා විනාශ වුණා. අද සමහර වෙලාවට සමහර මෙතන ඇති බේ වගේ. නමුත් අකීකට පුතා නැවත එනකොට තාත්තා බලාගෙන හිටියා පුතා එනකම්. ඒ තාත්තා පුතාව බදාගෙන පුතාට නැතුණු සියලු දේවල් දුන්නා. පාවාන්ද සලුවද ඒ මුදුවද දීලා ආදරයෙන් පිළිගෙන උත්සවයක් තැබුවා. අද දවසේ සමහර අය ඔබ ඇති ආදරේ වෙනුවට බොහෝ දේ හොයාගෙන ගිහලා ඔබ නැති වෙලා ගන්න යූටර්න් එකක් යේසුස් වහන්සේ දෙසට. කියන්න යේසුනි මම හැරියන ඔබ වහන්සේ වෙතට. උන්වහන්සේ ඔබ ආදරයෙන් ඔබ වැළඳ ගනීවි. උන්වහන්සේ ඔබට නැතුණු සියලු දේවල් ඔබට දෙන්නට ආවි. වමටවත් දකුණටවත් නෙවෙයි. ඔබ යේසුස් වහන්සේ විතර තමයි යන්නට ඕනේ. යේසුස් වහන්සේ ඔබට නැවත ඒ දේ අද දවසේ උන්වහන්සේ දෙන්නට ආවි. මගේ ආත්මයට දැනෙන දේ තමයි. Thank you. මගේ ආත්මයට දැනෙන්නේ තමයි. බොහෝ අය සිටිනවා. ඔබ දෙවියන් වහන්සේට දක්වන ආදරය ඔබගේ ජීවිතෙන් ගිලිහිලා ගොඩක් කල් වියලිලා. වන්නිය භාෂාවෙන් කතා කරනවා ඇති. ඔබ සමහර සේවයත් කරනවා ඇති. ඔබ බොහෝ දේවල් කරනවා ඇති. ආදරේ නෑ. ආදරේ නෑ. ආදරේ නැති නිසා වරිකුණ තරහ යනවා. බොහෝ අතුරු ඵල ඔබට තිබෙන්න යනවා. ඒ මුල් ප්‍රේමයට හැරියෙන්න නැවත. ඔබගේ ආත්මයට දැනෙනවා ඇති මම කියන දේ. ඒ මුල් ප්‍රේමයට හැරියෙන්න වෙන විකල්පයක් නැහැ. යන්න පියාණන් වහන්සේගේ ආදරයට. ඒ තුරුලට යන්න. ඒ පියාපස්ස වෙනට යන්න. උන්වහන්සේ එවිට ඔබව ගලවන්ට යනවා. අද ඔබේ රෝගී සුව වෙන්න යනවා එවිට. අපි යාත්‍නා කරන්න ඕනේ නැහැ. උන්වහන්සේ ඔබ සුව කරනවා. ඔබට අත ගසන්නට යනවා. ඇයි? ඒ ආදරේ. හලෙලූයා. ඒ ආදරේ. ගායනා කරන්න ලේසි. ආදරේ නැත්තම් ඒ ගායනේ හිස්. දෙවියන් වහන්සේට ආදරය කරන්න, මිස්සෙනකට ආදරය කරන්න. එතකොට ගායනා කරනකොට
හස්කම් වෙන්ටයනවා. බුදුම දේවෙන්ට යනවා. ආදරය කර. බලට පුළුවන් ඇති හොඳට ගායනා කරන්න. මට ගායනා කරන්න බෑ. සී එකකෝ ඩී එකේ ගායනා කරයි. හැබැයි ආදරයට පුළුවන් මහත්දී කරන්න. ඒ ආදරය මෙතන ඉන්න අයට ඕනෑ. ඒ ආදරය දෙන්න පටන් ගන්නට නායකයෝ. දේශනා කරන්නට ලේසි, ආදරය කරන්න අමාරුයි. එවිට මහත් හාස්කන්ද පුදුමද ස්වාමීන් වහන්සේ කරන්නට යනවා. අන්තිම කාරණා දෙකම ඔබට කියන්නට යනවා. උනාසගේ වචනේ කියනවා මාක් 12:30 නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද, නුඹේ දෙව් වූ ස්වාමීන් වහන්සේට මොනවද කරන්න කියන්නේ? ඈ තව ටිකක් අයියේ. ප්‍රේම කරන්න. ඊට පස්සේ කියනවා නුඹට මෙන්, නුඹේ අසල් වාසියට ප්‍රේම කරන්න. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. දෙවියන් වහන්සේට ප්‍රේම කරන කෙනා පව් කරන්නේ නැහැ. විවාහ වෙලා තියෙන අය දන්නවා, ඔබ ඇත්තටම ඔබගේ බිරිඳට ඔබ ආදරේ නම්, ඔබගේ පුරුෂයාට ආදරේ නම්, ඔබ වමට සිග්නල් දාලා ඔබ දකුණට වාහනේ හරවන්නේ නැහැ. මං හිතන්නේ ඔබට තේරෙන්නේ නැති මම කියන දේ. තේරුම් ගන්නයි තේරුම් ගනීවි, නැත්තම් වෙන වෙලාවක මම ගහන්නු මං කියලා දෙන්නම්. ඇයි ඔබ ආදරය කරන ඔබගේ බිරිඳට, ඔබ ආදරය කරන ඔබගේ ස්වාමි පුරුෂයාට ඔබට ප්‍රේමයක් නැත්තම් ඔබ දේශනා කරන්න එපා. ඔබගේ පාස මාර කෙනෙක් නෙමෙයි කියලා දාන්නේ කියලා මේ දේවචනේ කියලා තිබෙනවා. ඔබට ආදරය තියෙනවා නම් ඔබ කවදාවත් පව් කරන්නේ නැහැ. ඔබට ආදරයක් තියෙනවා නම් දේශසන අසස sorry දෙවියන් වහන්සේට ඔබ කවදාවත් පව් කරන්නේ නැහැ. ඔබ ආදරේ නැතිකොට තමයි අපිට පව් කරන්න හිතෙන්නේ. දෙවියන් වහන්සේට ආදරය කරන කෙනා උන්වහන්සේගේ නම කැත වෙන කිසිවක් කරන්න යන්නේ නැහැ. ආමේ. ඇයි උන්වහන්සේට ආදරේ? ඔබට iPhone දැන් මොකද අලුතෙන් ඇවිල්ලා තියෙන ෆෝන් එක? iPhone 7ද? සෙවන්ද දින් ගේම මොන හරි කමන්නේ අලුත් ෆෝන් එකක් ගත්ත කියලා ඔබ කොච්චර ආදරය කරනවද? කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ සමාහට නේද? වාහනයක් ගත්ත කියලා ගේමකෝ පිහයි අතගයි. ඇයි ඔබ ඒකට ආදරය කරනවා? කිලුටු වෙන්න දෙන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේට ආදරය කරනවා නම් අපි කවදාවත් අපිට පව් කරන්න හිතෙන්නේ නැහැ. කවදාවත් පව් කරන්න හිතෙන්නේ නැහැ. ඇයි? ඒ ආදරය අපි සමග තිබෙන නිසා. දෙවෙනි දේ තමයි මයික්මන්ට යන්න අසල්වාසයට ආදරය කරන්න. ඔබ ළඟ ඉන්න කෙනා තමයි අසල්වාසියා. ඔය ළඟ ඉන්න කෙනාට ආදරය කරන්න බැරි නම් ඔබ නොදකින්නා වූ දෙවියන් වහන්සේට කොහොමද ඔබ ආදරය කරන්නේ? සමහර වෙලාවට එකම බස් එකේ එකම පළාතේ ඉඳගෙන දේවස්ථානයට යනවා, දෙන්නට දෙන්න රවනවා, බලන්න නෑ. හැබැයි සුද්ධ වූ මහෝත්තමයන්ගේ සුද්ධ වූ මහත් වූ බයිබලය අතේ තියාගෙන ඒ රැවිල්ලට අහුනොත් එමේ කෙනෙක්ගේ මූණේ පැත්ත පිච්චිලා යනවා. අපි ඉනාවේ, ඔබ ඉනාවේ, මම ඉනාවේ, අපි මේවට ගණන් දෙන්න ඕනේ. ඔබ දෙවියන්වහන්සේ තෝරගෙන තිබෙන්නේ මේ සෙල්ලම් කරන්න නෙවෙයි, මතක තියාගන්න. දෙවියන්වහන්සේ ඔබ තෝරගෙන තියෙන්නේ, දර කතාවක් තියෙනවානේ ඈ, දහසක් අතරින් තෝරා ගත්තා මා කියලා. 1000න් එක්කෙනෙක් තෝරගත්තොත් තව කී දෙනෙක් ඉන්නවද? ගණන් බැයිද මට වගේම? 999ක් ඉන්නව නේද? බොහොම හොඳයි. ඔබ ගණන් වැඩි හොඳයි මට වඩා. ඒ 999 දෙනා රඳාපවතින්නේ ඔබගේ ක්‍රියාකලාපයේ මත.
අපි කියනවා දාසක් අතරින් තෝරාගත්තාමා කියලා. දාසක් අතරින් තෝරගෙන අපි 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 ජීවත් වෙන්නේ වෙන ලෝකයක. අර 999 දෙනා වෙනුවෙන් තමයි උන්වහන්සේ අපිව තෝරගත්තේ. ඔබ හොඳකමක් නිසා නෙවෙයි, ඒ අයට දෙවෙනාසගේ ප්‍රේමය ප්‍රකාශ කරන්න. එනිසා ඔබගේ අසල්වාසයට ආදරය කරන්න. චාරිත්‍රයක් ලෙස පිළිගන්නකොට අතර දන්න එපා. තමාරය අතර අත දෙනවා. තමාරා අපේ තියෙනවනේ ඇමරිකන් සිස්ටම් එක, How are you කියලවා උත්තරේ දෙන්න ඉස්සෙල්ලා එයා ගිහිල්ලා ඉවරයි. මේ ළඟදි කෙනෙක් මයිකෙන් ඇහුවා How are you කියලා. මං කිව්වා I am fine, thank you. යමාත් එක්ක වාඩි වෙලා මයින් අහනවා, ඇයි ඔයා කිව්වේ? වඩ ප්‍රශ්නයක් නැහැ කියලා. මම නිකන් කරකලාතරිය වගේ. ඊට පස්සේ මම හිතන්න පටන් ගත්තා, මම ෆයින් කියලා මම ඇයි කිව්වේ යාට? ඇත්තටම මොකද්ද හේතුව? මම ඇත්තටම හොඳින් ඉන්නවද? දැන් අපි මේ ඔක්කොම පුරුදු වෙලා තියෙනවා. අපි කටපාඩම් වෙලා තියෙනවා. How are you? Fine, thank you. හැබැයි අපි කවුරුත් අහන්නේ නැහැ. ගිහිල්ලා ඇයි ඔබට හොඳ? නිකන් අපි චාරිත්‍රයක හොඳ නැතුණත් අපි කියනවා ප්‍රශ්නයක් නැහැ කියලා. බොහෝ අය සිටිනවා මේ සභාව තුල ඉන්නවා. හදවතේ බොහෝ දේ පුරවගෙන බොහෝ දුක වේදනාව ප්‍රශ්න පුරවගෙන ඇයි සභාවට එන්නේ? ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය බලාගෙන. ඒ ප්‍රේමය අපි ඒ අයට දෙනකොට එයාගේ ජීවිත වෙනස් වෙනවා. ਉਹ දැකලා තියෙනවා සමහර මම මගේ සේවයේදී මම දැකලා තියෙනවා. අවුරුදු මම දැන් අවුරුදු 30ක් විතර සේවය කරේදී මම දැකලා තියෙනවා. සමහර අය හරි දරුණුයි. සමහර අය විනයක් නැහැ. සමහරලාට ප්‍රශ්න දානවා පල්ලිය ඇතුළත. හැ මම එය පැත්තකට අණ ගහලා මම ඒක කතා කරන දවසක්, සමහරලාට තව දවසක්, තව දවසක් අන්තිවිදේ යඬනවා. ඇයි දරුණු වෙලා තියෙන්නේ? ප්‍රේමය නැහැ ලැබිලා. ප්‍රේමය ලැබිලා නැහැ. ආදරය ලැබිලා නැහැ කුඩා කල සිට. අපි හරියට ඇඟිල්ල දික් කරන මිනිස්සුන්ට මෙයා මෙහෙම හැසිරෙනවා, අර විදියට හැසිරෙනවා, අරයත් එක්ක යනවා, මෙයත් එක්ක යනවා. අපි පොඩ්ඩක් හිතලා බැලුවද මෙයාට ඇත්තටම ආදරයක් ලැබිලා තියෙනවද කියලා? විනිශ්චය ආත්මය තියෙන්නේ ප්‍රේමේ නැති කෙනාට. ප්‍රේමේ තියෙන කෙනාට විනිශ්චය ආත්මයක් තිබෙන්න බෑ. ප්‍රේමේ ඔබ තුල තියෙනවා නම් ඔබ මිනිස්සුන්ව විනිශ්චය කරන්න යන්නේ නැහැ. ඔබ ඒ මනුස්සයාට උදව් කරන්න යනවා ඒතනින් ගොඩට එන්න. අපිට හිත කියවන්න බැරි වෙන්නට පුළුවන්. නමුත් අපේ ආත්මයට දැනෙනවා මනුස්සයාට ප්‍රේමය ඕනයි කියලා. කාටද වැඩියෙන් ප්‍රේමය ඕනයි කියලා? අකීකට පුත්‍රයාගේ කතාවේ පියාට තේරුණා කාටද වැඩියෙන් ප්‍රේමය ඒ වෙලාවේ ඕනයි කියලා. ඒ ප්‍රේමය තමයි දැක්කුවේ. හැබැයි ඒකට තරහ ගියේ කාටද? අයියාට, වැඩිමාල් සහෝදරයාට. කී දෙනෙක් ඉන්නවද වැඩිමාල් සහෝදරයෝ මෙහෙතන? මගේ සභාවේ සමහර වෙලාවට සමහර අය බලනවා ඇති. පරණ අය සමහරලාට මාත් එක්ක රණ්ඩුවට නෙමෙයි, මයින් ආනවා. සමහර අය මගේ ඔෆිස් එකට ඇවිල්ලා අඬනවා, පාස්ටර් ඉස්සර වගේ නෙමෙයි පාස්ටර්, දැන් අපිට ආදරේ නැහැ. මං කිව්වා ඔයාලා දැන් මාත් එක්ක කොච්චර කල් ඉන්නවද? නේ පාස්ටර් එහෙම නෙවෙයි පාස්ටර්, ඉස්සර පාස්ටර් අපිත් එක්ක පුටු දාගෙන වාඩි වෙලා කතා කරනවා, දැන් පාස්ටර් අර කට්ටියත් එක්කනේ කතා කරන්නේ. මම නිතරම කියන්නේ ඔබ මගේ කොටසක්, ඔබ මගේ පවුල. අර අය තාම ඒ මම තේරුම් ගන්නෙ නැහැ. එයාට ආදරය අවශ්‍යයි. ඉතින් මම එයාට දැන් කාලය දෙන්න ඕනේ. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න, අසල්වාසීන්ට ප්‍රේම කරන්න, මේ සභාව ප්‍රේමයේ සභාවක් කරන්න පිණිස කැපවෙන්න හැම කෙනෙක්ම. ඔබගේ දේව ගැතිවරයාට ප්‍රේම කරන්න. ටිකකින් නෙවෙයි, මුළු හදවතින්ම ප්‍රේම කරන්න. මුළු හදවතින්ම. මගේ ඇදී ලිවන්තයෝ මට මොනවාරි ප්‍රශ්නයක් දැම්මොත් මට හරි වේදනාවක් ඇති වෙනවා. මට අඬලා තියෙනවා. මට කවුරු ප්‍රශ්න දැම්මත් මට ප්‍රශ්නයක් නැහැ පිටි. නමුත් මගේ පවුලේ, මගේ ඇදහිලිවන්තයෙක් ප්‍රශ්නයක් මොන හරි ඒ රණ්ඩු වුණොත් ඒක මට හරි අමාරු දෙයක්. ඒක මගේ පවුල.
ඒ වගේම තමයි ඔබගේ දේව ගාසයට. ඔබට ප්‍රශ්නයක් තියෙනකොට වැඩියෙන්ම දුක්ඛින්නේ ඔබගේ දේව දාසයා. ඒ පූජකවරයා. ඒ ආදරය කරා. උල්හාදෝති මාදරය කරා. සභාව ඉවරලා යනකොට මම ප්‍රසිද්ධියම කියන මගේ සභාවට. ඉවරලා යනකොට ඇවිල්ලා මට කතා කරලා යන්න ඕනේ. පාස්ට මම යනවා. නැත්තම් මම කෝල් කරලා අහනවා නැත්තම් ඊළඟ දවසේ මම බයිනවා. එයි මට කියලා ගියේ නැති කියලා. යනකොට ඇවිල්ලා කියලා යන්න දේව දාසයාට. පාස්ට බොහොම ස්තුතියි. ධෛර්යමත් කරන්න ආදරේ. අපිට අපි උදව් කරගත්තේ නැත්තම් අපි අපිට ආදරේ කරේ නැත්තම් පිටින් ඉන්නේ නැහැ අපිට උදව් කරන්න. ඒක අපි එක ස්වභාවයක්. මේක ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය. අවසාන වශයෙන් ආදරේ කරන්න දෙවියන් වහන්සේට මුළු හදවතින්ම ආදරේ කරන්න ඔබේ අසල් වාසියාට. ඒ ආදරේ ඔබ අද ගලවන්නට යනවා. ඒ ආදරේ ඔබ දැන් සුව කරන්නට යනවා. අපි යාත්‍නා කරමු. අපි දැස් පියාගනිමු.